ඊළඟට අපි යන්නේ අත් අලුත්පාඩමක් කියය ැපි දඇත්තේ කරගෙට සිපසනසන්නට කියන පාඩම තමයි කරමින් හිටිය. නේද අපි ඒකේ ප්‍රවේශය කොටස සාකච්ඡා කරා කහපාට තීරුව තකට අපි දන්නවා දන්නේ ද මේ රච්චකයා දන්නවා රච්චකයා පිළිබඳ ජීවන තොරතුරු දන්නවා. ඔහුනියලුණු සාහිත්‍ය ශේෂත්‍ර දන්නවා නේ දොහොළියොපු ගගීතකාවී නවකතා ඒ පිළිබඳදන්නවා. මේ පාඩම පුටාරන්තියන්න කොහෙන්ද කියල දන්නවා. නේද. එවගේම මිගීතය ගායනා කරන්නේ සංගීතවත් කරේ කෞුද කියල දන්නවා. ආහිනම් පුතේ මේ දෑතේ කරගෙට සිපසනසන්නට කියන. නිර්මාණයෙන් අපේ අතීත ශ්‍රී විභූතිය ජාතිකා අභිමානය ශ්‍රමාභිමානය කියෙන සංකල්පනා පාටක හදවත් තුළ ඇති කරනවා. නේ දාහිනම් පිට කවිටික තමයිදෙන් සාකච්ඡා කරන්න තියෙනවා. පෙඩලගන්නහිනම් පාඩම. හොඳයි බලන්න පුතේ අවධානයොම කරන්න පළවෙනි කවයට. දෑතේ කරගට සිපසනසන්නට ලාගොයමේ දළු පවන් සලයි. දහදිය මුතුවට මල් වරුසාවිී, බරිින් පීද වැකිරේ පුතේ මේ කවිය තුළ කියන්නේ හනිද මේති ඉදිරි පත් කරල තින කවියෙන් කියන්නේ ගෝවියෙක් පිරිබඳවන නේ ද වැඩ බැල්මට ම අපිට තේරවා ගොවියක් ගන මයි මේ කියන්නේ කියලා හැබැයි පුතේ මේ කියන ගොවියා තුළින් මේ එක ගොවියෙක් නෙවේ නියෝජනය මුළු ගොවි පන්තියම මුළුගොවි සමාජයම මුඩු සමස්ත ගොවි සංහතියම නියෝජනය කිරීමක් සිද්ධන එක ග ොයාාතුළේ මුළු මහත් ගොවියෝ ගැනම කියනවා හරිද හඩ එතකොට පුත්තේ මේ ගොවයා ගොයාග අත්තේ නේද මේ අත්තේ කරගැට ාවේ ගොවිය ටික්ටොක් කරර ඉඳ ලද උදැල්ලත් අත්ේ කරේතියාගෙන යනකට ටික්ටොක් කරර ඉඳ ලද මේ ආවේ කරගැට නෑ නේ දැයි කටගැටාවේ නේද උදැල්ලෙන් අගුලෙන් මේ හ දරණ මහන්සියට තමයි නේද උද්දලුව එක්ක නගුල් එක්ක පොර බැදල තමයි පුතේ ඔහුගේ අත්තේ දෑතේ නදත්දකමින් කරගැට ආවේ හැනි දත් දෙකහිම එකත්තක නෙවේ අදදකම. ඉතින් පුොතේ මේ ඔහු මේ රටට බස් අපේනවනේ ගොවයා මට සෝදාගත් ගොවයා රචකමටස් සදුසවයි කියලා කිය නන ඉතින් පුතේේ ගොවියයාගේ මේ දුක දැක්කේ දුක්ක නිය එක උද ඔහුගේ මේ සාරවත් වූ අස් වන්න මිලදී ගන්න අයද නෑ ඒ අයයාගේ දුකදැක්කෙ නෑය වගේ මේ බත් වල දෙෙනය මේ ඔහු නිෂ්පාදනය කරන්නේ දොහෝ මේ නිෂ්පාදනය කරන මේ සහල් මිට දී අරගෙන ඒව බත් කරල නේද වලද බත් කනයිද නෑ නේද එහෙනං මේ කිවවේ දෑති කරගට සිප සනසන්න ලාගෝොයම දළු තමයි පතේ පවන් සැලුවේ ඒවා සිබ්බගෙන ඒඉ එ දුක්වේදනා නියුවේ වගේ කායික වෙහිස්ස වෙහෙසින් වගාකරපු කුම්රේ ගොයම තමයි පුතේ අරිරර පවම් පොදක්. සලනව වගේ හුගේ මේ දුක දැක්කි දුක නිිය්වේ හරිද ොට පුතේ දැ මේ ගොයම් කොලේෝ ගොල දැකන ඇති නනිද ගොයම් කොළුව ධාරය සවුම් හරියට කටුවැනි ගැටිති වලින් යුප්තයි හැබැයි මේ ඒ ගොයම දැවටු නුත්තත්තේ අත හීරෙනවා. නේද සම සීරෙනවා. හැබයි මහගම සේකර කිව්වෙමිතන මේ කරගට වේදනාවට මේ සීරීම් වේදනාවක් නොදී. මේ දෑත්තේ නේද දැත්තේ කඩගට සිපසන ලාගෝයම නේද. ලාබවට පත්කල්ල ලාකුඩේ දල්ල බවට පත් කල්ලා තමයි ලාගෝයම තමයි? ලා ගොයම් දල්ලු තමයි පවණසල්ලති නිතකොට අතටසිීරීමක් සිෙද්ද වෙන්න නැහැ. නේද සොළඟටකොයම් බැනෙනවා වැනෙනව හෝ සෙලවෙන වනවේ තමන් බිහිකරපු තමම් පෝෂණය කළ තමන් පිළිබඳ නිත්තරින් සෙවිල්ලක් ඇති තමන්ට ආහාඩ පානසක්වෙන ගොවි අට දැනට දිය හැකි. කළගුණ සැලකීමක් වශය. පෘතවේදීතාවයක් වශයෙන් පවන් ගෙසීමක් තමයි කරන්නකවුද. ලාගොය මේ දළුනේ ද පවන් සලනවා හිනං ඒක සිරුරට සුලං වැදිලනෑ සිරුර මේ දෑත නිවන අමනක් විදිහට කියලා තියෙනවා. එතකොට පුතේ මේ ගොවියක්ක්. ද ගොවියගේ ජීවිතය කුඹුරු වස්වදධනවා සීසානවා වපුරනවාගෝ මේ ගොයමට සාත සපපායන් කරනවා එතකොට මේ සූර රශ්මීෙන් දැඩි මේ ප්‍රහාරවලට සූට රශ්මිීෙන් ගොඩක් බැටකනව මේ ගොවි අනේ අපි දන්නවඕන කුම්රේ ගොවි මහත්්‍යයෙක් වැඩකරගරන්නකොටේ අන තද අවු රශ්මියය පවා සමහල්වට තොප්පි අදදාගෙනහනි නැතුූ හරි වැඩ කරනවා නේද එතකොටේ කායික විහෙස හිරවඩිය නිසා සිරුරට ගලන දහඩියනි කම්ම පොළවට අධත කරේ නැහැ මුත්තු වැටවෙලා ඒවට වටිනාකමක් දුන්නා හනිද ඒ දහාඩියමින් ද මේ ගොවි මහත්ත්‍ය හලෙන දහඩිය මුතු ඇටවෙලා වටිනාකමක් උපද්දවලා මේ අස්වනු දෙනව ඒවා මල් වරුසාාවී ගොයමේ ගොයමට සතපවනවා ගොයමට වැටෙනවා හනි ඒ දහාඩිය ගොවිය හෙලෙන දහාදිය මුත්තුව ඇට බවට පත්වෙලා මල් මරුසා වෙලා කරල් බරිින් පීදී වැකරේහිනම් මේ මේ ගොවයා හෙලන දහදිය තමයි මේ මුතුවැයට මල් වඩසාවෙලා මේ කරල් බලින් සරුසාර අසන්නක් බවට පත්තු වෙන්නේ නේද. ටකට පුතේ මේ ගොවයාගේ දුකට ශ්‍රමයට මේ කලගුණ සැලකුවේ. පෘත්ථවීදී වුණේ අජීවී ස්වභහාව ධර්මය විතරයි වෙන කවුරු නෙවේ කියන හැඟීම මේ තුළ ඇති වෙනවා. හනිද ඒ ළඟට දෑතේ කරගෙට නේද දෑතේ කරගෙට කියනයතුම ගත්තට පස්සේ මේ ලේඛන බස්සනෙවේ මෙතන. කටවහර උපයෝගී කරලා යොදාගත්ත වචනයක් තමයි දෑතේ කරගට ඉරිගහල ලියාගන්න දෑතේ කරගට. කටවහර කටවහර එකේ. අ අනිත් බස් වහරගත්තහම එකල ඒකන බස්වහටකින් ලිය වෙලා තියෙනවා. දහදිය මුතුවැට ඉඩක්හාගන්න දහදිය මුතු. දහදිය මුතුවයට මයි කියෙන විතුර දහදිය මුතුවට කියලාට ශ්‍රමයට මහා වටිමාකමක් දීලා සාහිත්‍යකරවා ගොඩ නගන්න ඉතාමත් ප්‍රබල රූපකයා. හනිද දහදදිය මුතුවැට කියෙට ඉටක්ගාලයා ගන රූපකයකි. මල් වඩුසා එතකමේ මල්වඩුසා බවට පත්තුනෙත් පුතේ අඩ දහදියම තමයි. ඇනිද එනිසා මල්වඩුසා කෙනෙකත් අන්නේ වගේ රූපකයක් කියලා ගන්න පොළුව. ඇනිද? මේ සේකරය අමහගම සේකර ම හතා මේ වචන ලස්සන්ට ගෙතීම අවසාන සාර පලය විදිට හුතියලා තිෙන කොහොමද අවසානකාරල් බරිම් පීදී වැකිරේ නේද ගොුවයම පීදිලා පැහිලා කරල්වලින් බරවෙලාකා නේදේ කරල්වර බර කරලටම දරාගන්න බැරුව නේද බිමට බර්ව බමට ගලා හැලෙන බවක් මේ තුළින් අපිට පන්නවා නේද රට බත්ත දෙන්න අපේ ජනතාවගේ සාගිලි නිවන නේද වල්පුර වන ගොවයාගේ දුකදැට්ඉන් දැක්කේ කවුද. නෙදම වීයටේ ගොයම් ගසම නේද තමයි දැකේ ජීවී වස්තෝ මාජ්‍ය සවබහදහමම තමයිහගේ දුක දැක්කේ. එෙන මේ සමාජයතුළ ගොවිියටඩු වක් පෙලාති රොමේශ්‍රමේ වගුරන නේද. ගොවයාගෙන තමමීට වඩා හිතන්න ඕෝනයා අපි කවුරුත් යාගෙන දක්ක නැවබත් මත්. නේද වනිසා සමාජය වදදැක්කෙන ෑසිේනේ ද සේකරයන්ට ඒ දුක හදට හදවත දැනි ල තියනවා කවියාසය දුකවේදනාව පෙන්න්න. අඩන්ඉනැහැහැබැයි දුකවේදනාව අර වචන බවට පත්කල් රිත්මයත්ක්ක ලස්සන්ට කියලා. නිේද ආයතකට මේ මහගම සේකර මහතා මේ පද්ද රචනාවට ඩියාගෙන තින පැන්සඩෙන් පැත්තකිල්ලයාගන්න සව් පද ආපෘතිාව. සිව්පදාකෘතියකි මේසිව්පදාකෘදක එලි සමයක් නැහ නේද බලනු මේ දෑති කරගෙට සිපි සනිසන්නට ලාගෝය මේ දළු පවන්ස ලැගෙන එලි සසමය නහ ලි සමය ආරක්ෂා කළ න එ එලිසමය වියුක්ත වුණු එලිසමයක් නැති සිව්පදාකෘතියක් තමයි තියෙන්නේ හනිද විසම පාදයන්ගේ මාත්‍රා දාාසයක් තියෙනවා එතකට සමපාදයන්ගේ මාත්‍රාදාහතරක් පීටොන ගීවිරිතෙන් තමයි රචනා කරලා දේනෙ තොක දෑතේ කරගැට සිප සනසන්නට කෙනකට මාත්‍රා දාසයක් තියනවා. හනිදමින්නම මේ මාාත්‍රා දාාසය. ඊළඟට ලාගොමේ දළු පවන්සලයි කියක් ලාගොයිමේ දළු පවන්සලයිෙනට මත්‍රා දාහතර න දදාසේ දාාහතර. කන විසම පාදයන්ගේ මත්‍ර අදාශ ඇති නොව සමපාදයන්ගේ මත්‍ර දාහත්තරක් තියනවා වහනනිද ගී විරිතෙන් තමයි රචනා කරලා තිීනයා පැත්තගිල්ලියාගෙන ගීවිරිතින් තමයි මේ පදද රචනා කරලා තියෙන්. හඩි ඒළඟ කවිය කියන්න බලන්නතුකළ දැ විශේෂයේව පැන්සෙන ලියවෙලා තියන්නෝයි. හඩද දහදිය මුතු වැට රූපකයකි එවගේම සිව්පදාකෘතිය රූපක, කිව්වව ලියවිලා තියනුන්. හරි දෙවැනි කවිය කියමු බලන්න සම්මානය හරි හොඳයි පුත්තේ. හරි අඩසඳ මෝරණ මැදියම් අහසින් බෙලිඳු හදට කිරි දියර ගලයි හිටයි දිවන නව ලෝකය දැකදැක පුංචි පුතාහෙ ලින්හිනෙහි. රාත්‍රියයේ මැදමරාත්‍රයේ මධ්‍යයාමය ඔන්න දැන්. னவா அதமே அහසே சந்த மோரண காலை சந்த மோரண அவதி அடுந்தவாஷேன் பிரிலாத்தன හந்த புத்தே உண்ண டிக்கட்டிக்கது பரினதவமின் பவதிீனவா. அனி அட சந்த மோரணமதியம் மஹசின். හද ඔන්මන් කිරි වතුර ගලාගන ඇවිල්ලමි පුංචිපුතාගේ බ බිලින්දගේ හද තෙමනව කියලා කියනා බිලිඳදු හදට කිරි දීර ගලයිකො හෙන්ද අඩ සඳමෝරණ මැදියම් හසින්. හනිද රාත්‍රයේ මැද හරි නි හඩායිෙන් ඉස්කලංකයි පුංචිපතත්? හදනින් දෙ ඉන්නේ හනි දෙේතකට දවල් කාලයනං ඒ පුතා අම්මගේ මව්කිරිබොනවානේ දීට පස්සෙේ තමයි මව්කිරිබිල තමයි වර්දනය වෙන්න වැඩෙන්නේ. ඔන්න දැන් හදෙන් මේ ගලාගනන්න කිරිබත්තුරෙන් පුනේද කිරිවත්තුරෙන් පපුත්තුගේ හද. මේ හදින් ගලන්න කිරිවතුරයෙන් පුත්තුගේ හදවත සනීදූ මුදකරුණාව දයාවාදී, අපි පාර්තනාකන හොයන උත්ත රීතර මේ මානවගුණ ටිකටික වැඩෙනවා. හැනිද ඉට පත් හදිින් එදැම්මේ කතුරේම හඳෙම් කිරිිපත්තුරගත්තේ අඩසන්ද මෝරණ මැදිය අම් හසය බිරිඳ හඳර කිරි දේරගල්න්නහෙන හඳින් ඇයි මේ කිරිගත්තා කියල ලියන්න ඇතිනේද මතකද පුංචි කාලය අම්මල තාත්තලා අපිට බත්කාවන්න උත්සාහ කරනකොට කෑමකවන්න උත්සාහ කන්නකොට නේද කියනවා හඳදිහැ පෙන්න්න පෙන්න හඳහාමි අන්නන්නවා පුදේ හඳහාමි බලාගෙන හඳහාමේ පුතාට කිරී පැනේගේනවා ඉල්ලන්න්න කිරී පැනින් ෙනවතකට ඔන්නොයල් අපේ තිබ සංස්කෘතිය ගැම්ම ජාන අතීත සංස්කෘතිය මහගම සේරකරයන්ටත් මතකයි. හනිද අන්නේ හින්ද තමයි ජයරුපුතේ හඳමාම අපිට මේ කිරිත් පැනිිත් දුන්න ඒ අතී්‍යය මතක් කරමින් ස්පර්ශකටමින් කවයාඒ කියනවා කවියා කියනවා මේ කැවැලන්නේ සුදනෙවේ සුදුපාට කිරි කියලා කියනවා. හනිද තකොට මේ පංචි කාලෙදී ඉළඟන්න මේ ඒ හිර හිටේදවන ලක දෙැකදක පුංචි පුතා හහිනෙන් හිනහේ කියලා නේද මේ පුංචි බිලින්ඳො චූටි බබාලපුත්තේ මනිින්දින් හිනාවෙන වනේ දොවාලත් දෙකළ ඇති වාලාගෙන අංගි මල්ලි නේද සමහරවිට නෑදෑ කෙනෙගේ පුංචි බබෙක් හරි නේ ද චුටිකාල ගොල හහිනයෙන් හිනාවෙනවා අපිත් පුංචිකාලය හෙම තමයි හිනාවනෝ එතකොට මේ පුතා හිනාවන එක කවිය දකින්න මේ වැඩහිටි පරම්පරාව විසින් ඔවුන්ට අනාගතයේ නිර්මාණකන අනාගත ලෝකය පරමාදරශි ලෝකේ හීනෙන් දුටුවෙමි බාලකාලෙදිමයි. හනිද මේ පියවරුන් තාත්තල තම්මගේ පුතාල වෙනුවෙන් තන ලෝකයේ සුන්දරනාගතය දකිනවා. හනිද ඒ දුටු හීනිින්. හීන කියන අපේ පාර්තනනාමනෙවේ වැඩිහිටියන් අත් පින්ද නැති සුන්දර ලෝකය පුතුට තනා දෙනවා. එතකොට පුත්තු ඒක දකිනවා. හද ඒක තමයිගන හිට්ට ඉදිවන මෙ නව ලෝකය දැක දැක තමයි මේ පුංචපුතා හීනය හිනිෙන එක දැක ලතින. එතකොට සියලෝම පියවරුන්ගේ තාත්තලගේ ආදරය නේද වගේම. ඔ අපේ මේ බාල පරම්පරාවගේ නේද පුංචිල් අමයි ගනාගතය ලෝකයේ නිර්මාණය කරන්න නිර් ඕනි කියන අදහසත් මෙත නිද තියෙනවා න දෙහනා නාගත ලෝකයේ නිර් කෙරෙහි ඔවුන්ගේ අදහස යොම එන්න නොගෙල්ලේ ගැන හිතන්න ඕනනි කෙනෙකක්ත් මෙ එ තුල තියෙනවා. මේ ෙටි ඉදිවන නව ලෝකයේ දෙැක දැක පුංචි පුතාහිනය හින වුනේ හිනා වනේ වරතමානයේ මේ වැඩිහිටි සමාජය අනාගත මේ පුංචි පුතාලගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන නව ලෝකයක් තනන් තැනීම කාඩභාරයක එදිලා හින්නවා හනිද එක සේකරයම් එෙදා දෙකලා තියෙනවා ඒ හැබැගැටලුවත් තියෙනවයි ඔහු නිර්මාණයකරපු ලෝකය අද බිහිවෙලා තියෙනවාවද නේද නැත්තන් අද අපේ රට මෙහෙම වෙන්නේ නෑනේ වැඩිහිටි සමහර විත්‍යවිී හිටි පරම්පරාවේව නිර්මාණය කරන්න ඇති යම්යම් අයිගෙන ඉද පාලකන්ගේ හරි ජනතාවගේ හරි යම් කොතන හෝ වැරදීමක් ඇති වෙලා නිසා සමහරවෙයට අපිඒ බලාපොරොත්තුනු සමුෘධිමත් ලෝකය අපිට නැතිවි නැති. නේද එනංඒක ඊටු වෙලාද තියෙනවාදදි කෙනෙක ගැටලුවත් තියෙනවා. හරි එතකට මේ පද්ද ගත්ත හම පුතේ මේ පද්දේ මුොල් පද තුනම බලන්න ඕකෝ මල් පදතුනම ලේඛන භාෂාවෙන් කව අ ය දාගන තියෙනවා ලේඛන බසින් හනිරිද හැබැයි අර පුංචි පුතාට ගැලපෙන විදිහට අන්තිමට භාෂාව හා මේපු පුංචි පුත්තාගේ පුංචිකමට ගැලපෙන විදිහට පුංචිපුතා හීනෙෙන් හිනේ ඒ කියලා ලේගලාතිෙනවා අනුන් ප්‍රාසයක් කියන්න බලන්න මෙතන තියෙන සරලව අවසාන පදය කොඩනග තියෙන හොඳයි පුතේ දහසක් වැැව් බැඳ යෝධ මිනිස් කැල යලි ඉපදී ඇති මව්දරනේ සත්‍රුවනින් නව නිදහන් මතු වී පුතුකි සිනාවනි ඔපවැටුනයා. මොකක්ද මේ කියන්නේ අතීතයේ හිටපු මේ යෝධ මිනිස් සුනේද ඔවුන් ඔවුන්ග මේ ප්‍රදේශවල දහස් ගනා බැව් බැන්ධානය ඇද වියලි කලාපය පදශවලෙක් කමක් නේද කුඩා වැැව තියනෙනවා. ප්‍රමේ වැව් දෙක තුන බැන්ද මහා වැැව් බැඳිපද මහා වැැව් බැඳිපදේශ තිබුණ නේද. ඒ වගේම තමයි? ඒ හින්ද ඒ ඒ හිට පුපදේශ වැැව් බැදිරට නේද රච්චරට ප්‍රදේශයේම වැැව් බන්දිරට තොබට නොවර කලාවිය මෙන්න මේ වගේ හැඳින්නවා නේද ඒ වගේම මින්න්නේරි වැැබ දැකලනේ මනඩ වැබව දැල විදේශකය කිවවා හැන්්‍රරිෝ් කියෙන අන්ඩුකාරවරය කිව්වා ඒක කොච්චර විශාලද කියනවනං ඒක චලාසයක් නොවේ සයුරක් යැයි කිව යුතුයි කියලලා නේද ඒනං එතකට වැැබේ හැඩඩුව පුදුමාකාරයි වැැව් කණ්ඩිතා ම ශක්ති සම්පන්න විදේක. කියයම්පවා නිර්මාණවලින් පුදුම ඉපදවල තියනවා නේද පුදුම වෙලා තියෙනවා. එහෙනම් මේ වැඩ කළේ මිනිස්සුනැවේ නද මිනිස්සු වන්නකොහු යෝදය වගේ නේද යෝදය වගේ යෝධ මිනිස් කළේ යෝදයව වගේ මිනිස්ස. යෝදව කිය නොහෙන ඔවුන් කල්නයල් බලල නැවත ඉපදිලා තියනවා කියලා කිය ඔවුන්ගේ මේ බිමේම යළි ඉපදී ඇද මවදරනම හෝදරනය ඔුන් බිමේම තමයි ඉපදිලා තියන්නේ කියම්. මෞද්දරනය කියල මහ උචාරුවෙන් ශබ්ද නගල ප්‍රකාශ කරන්න හිනගේ යෝධ පිරිස තමාතරම සිටිනුව කියලා කෙන එතකො ඔන්න දැ මත අභිමානයකොත් ජනනිත වෙනවා නේද. තවට මේ සේකරයන්ගේ අවසාන කාලය තුළ. තමන්ගේ මේ බාල පරම්පරාව දෙස හලමු සැසිල්නෙන් දයාවෙන් බල්ලතින්වේ ගොල්ලු අනනාගතයේ උරුමක්කාරයෝ විදිහට දැකලා තියෙනවා නේ දෙතකොට අර කලින් කවිය කිව්වා ආකාරයෙන් පුංචි පුතා හීනයෙන් හින වනේ නේද හිනහලු පුමේ. ඉ නහුණන පුතුගේ පිනට සත්්‍රුවනින් නව නිදහන් මත්තු වෙලා තියන වදකින එතකරනාව නිදහස් අලු නොයි දුොල් ධන තැම්පත්තු. එවත් නේදමතෙක් තිබ්බ නැති ආර්ථික ශක්තින් සම්පත් නේද සත්‍රුවනින් කියලා මෙතලින් අදහසන සත්‍රුවන් කියන වටිනා මැනික් වර්ගහතක් නේදපුතිේ රාණ පරිදේ මුතු මැණක්හබලු දියමන්ති වෙරලුමිනි කියන වයිරෝඩි. මේ දෙතකනුම මේවේ අමාරුවච්චනවල තේරුම් එවනවා එව පාඩංකරගන්නඩ විභාගෙට මේ කවිදීලා කවියක් දීල හිස්තැම්පුරුවන්ට එන්න පුළුවන් ඉතිරි පද දෙක්ක ඉතිරි පදේ. එවගේ අමාරුුවච්චනවල තේරුම් මහනවා මෙක තිෙන රූපකයා කාව්‍ය උපාක්‍රමයක් ලියන් එන්න පුුවන් මෙ දේ වගෙනත් එතකට සැලකිඩි මත්වෙන්නඩ ඕනේ හඩිද හඩි හොඳයි පුත්තේ ඉළඟට දැන් අපි මේ කතාකරපු කාවිවලව. එක දෙක තුන කවිගත්තහම මෙන්න මේවට ඉරිගාගන්න බලන්න මම රතුපෑණි ඉරිගහලා තියනේවට. දෑතේ කරගෙට සිබ් සනසන්ට ලාගොය මේ දළු පවන්න සලායි අඩස්සඳ මෝරණ මැද අම් අහසයෙන් බිලිඳු හඳට කිරි දියර ගලයි. ඊළඟට, සත්‍රුවනිින් අාව නිදහන් මතු වී පුතුගි සිනාවනි ඔපවැටනි. නේද තොට මෙන්න මේ කිව්ව උදෘතවල උදෘත කා්‍ය පාතවල තියෙන්ෙන්නේ මනුවද උත්පේක්ෂාලංකාරය ලියාගන්න උත්පේක්ෂාලංකාරේ. ක මේවා ලෝක ස්භාවෙන් සිද්ධ වන විදිට දකින්න තු කවියාගේ අධහසක් විදිියටට ಫල්್පනා කරලාදී නෝ නද. තකොട භාවෙන් පව සභාවෙන් පවත්на යම් වස්තුವ ක්‍යාකාර. මේ සලකනවා නේද තකොටේ කර පියවි ආකරින් දක්න වෙනත් ආකාරෙන්න්නේද එක වෙන කෙනෙක් කරනවා විදිහයට දක්න මේ සභහාව ධර්මී තියන සාමාන්‍ය සංසිද්ධී නෙනේ දේක කවියා අලුත්තාකර වෙනත් ආගෙක වෙන කෙනෙකුගේ මෙහිවීමෙන් කරනවාවාගේ දකිනවා දෙද ඇතේ කටගෙට සිපසනසන්නට ලාගොයිමේ දනු පවන්සල. අඩස්සද මෝරණ මැදියන් හසින් බිඳිඳූ හඳට කිර දේලා කරයි. තොට වෙනත් ආකාරයකින් දෙකල තියෙනවා. ස භහවෙන් පවත්තින්නවූ යම්වස්තුවක් අන්‍යආකාරයෙන් සලකළ ලබල දිනිත්‍රමී තුළ ගැබ්වෙලාතියෙන උපත්පේක්ෂා ලංකාරය. හැරිහොඳහි බණන්න පුතේ දෑසේ කඳුලනිි පිසදා බලනෙවි හෙටහිරු එලියට වඩි නදිනේ නායනැති බියනැති නිවහල් යුගයක පුංචි පුතාරච කරනු පෙනේ. එනම් කවියා අතීතය පිරිවඳ මේ කනස් සල්්‍යයක්. හ තුළතිෙනවාවනේ දඔහතා ඔහු තුළතියෙනවා දෑසේ කඳුලනි පිහදාල බලන්නේන අතීත පිරිිම කනස්සල්ලතිනො දස්ස කඳුළුවෙන්නේ අන්න ඒ නිසා. හනිද එතකොට හැබැයි එළඹෙන අනාගතය හිට යහපත් පේ කියලා ඔහුට හැගෙනවා. හනිද ඒ නිසා දෑසේ කඳුනැල්ලි පියදාල මේ අවට ලෝකය දේශය නිරීක්ෂණය කරනවා බලනවා. අනිද මෙන්න මේකි දේ තුළින් ඔහු දකින අනාගත්ත දේශය මේ නයින් තොරන ලෝකාව ලෝකන මේ ඔහු දකින දැක්ම ඔොහු දකින ආකාරය අනුව මේ කවියට හිතෙන ආකාරය අනු මේ අනාගත දේශයේ නයින්තොර බියන්තුර සාජ්‍ය ස්වාධීනව වැජබෙන විලාසයක් දකිනවා. නනිද ලෝකය දිහැ බලන ආකාරයනාගත ලෝකය. නිද හැබැයිති මහගමසේ කර අදජීවතුන් අතර හිටියනන්තේ නේද. සමන්ට පැහැ බැටහෙහි ඒක. හිනයක් විතරයිමයි ේ හිතල හිතීමක් විතරයි ඒ සැබෑවක් වෙලා නෑ තම කොයි කාලයේ එක සැබෑවෙයිද කියලා හිතේ යොහෝ අද හිටිය යනන්න එ ඔහෝ දකිනවා නාගත දේශයනයන් තොට බියෙන් තොර ස්වාධීනව වැජවෙන විලාසයක් ඇත්තට මේක ඒ නෙදී ඒ පාර්තනාව එහෙම දෙයක් ඉටුවන, මානයත් අපිට පේන් නෑනේ දීතින් ඒක එහෙම කවදා හරිිෂ්ට වෙන්න කියල තම අප හැමෝගෙම රටක් විදිට තිය පාර්තනනේ දෙේකක්මනින් වෙනව නම් හොඳයි හැම කවදා වෙහිද කියන එක ගැටලොෝවක් තියවා. හඩ එහිනම් මේ අයබාරින් ලබන නිදහස්ස පුද්ගලයාට ඒගේම දේශයේ . නයින් තොරවනයකින් නයින් තොරවනය බරිින් ලබන නිදහස පුද්ගලයා වගේම ඒ රටේ ස්වාධීනත්වය ලක්‍ෂණයක් නේද දැන් ගෙදරක් වුණත් මේ නා අය නැතුව ඉන්නවනන්නේ ද නා මේ නාය ගෙදරන්න පවුලේ අයුුණත් කාටව අය නැතුවෙන්වන ඒතුළ සාධීනත් භවක්තියනවන්නේ දන්නේ වගේ තමයිපුතේ රටට තුළත් හනිද එතකොට මෙත්තනෙද නාය කියන එකට මේ ආර්ථිකය විතරමණ වේ නාය කියන එක යුතුකම්ඒවගේම වගකීම් චර්යයා ආටි ඒවගේ විවිධාකාර වෙනවා නයි කියන එක විධාකාර වෙන වෙතකොට එක ආර්ථකයට කියලා විතරක් අපිට දාලා කතා කරන්න බැහ හනිද එහිනම් මේ මහකම සේකර කියන මේ පති බාහෝර්ණ කවියා්‍ර ගන්න කවියා දකින ලෝකය නොතුරු වනාගතේර්ම උපදිනවා කියලා ඒ කාලෙ මීඩියපු කවි පන්තය තුළින් ඔහු දැකල තිනවා මනසි ොකු මනසින් දැරතිෙනවා මේක හවදා හරිට වෙනවා කියලා නිද වැයිඒක සැබෑවක් වෙලා නැහ නේද එ ඔහුගේ මේ පාර්තනා ලෝකය දේශය බිහිවීම එ ඈතතනය කෙලොව්ගේ කවිය තුළ ලියනවා හෙට යානු. හෙට කියන තුළි මොහු හිතනවා මහගම සේකට හිතනවා හට කියනක නදුරේම. ඉක්ම නින්ම මේක මේ උදාවෙයි කියන. හනිද ඕ දැන්තියෙන තත්වට වැඩිය ඔහු හිතපු කාල පරාසේ තුළනේ දොහෝ මිය යනකොටට ස්රහට තිබුණු මේ අවුරු වර්ශෂටික ගත්තට වස සමහරවිට ඔහු හිටියට වැඩිය සහරට හොඳවෙන්න ද දැන්තියන තත්වටඩානම් කොම්මත් හොඳදවෙන්න ඇති. ඉල්ලඟටි කෙනවා එලියට වඩින දිනේ. හනිදගොට තාාරුම්නෙන්යුතුව හරිම සත්තුටින් නේද. ඒ වගේම? හිම ෙමින් පිියෝස්සවමින් එතකොට ඒ බව මේ පාන යුදු මක් තම එලියට වඩින දිනේ එතකොට ඒකඩ සත්තුට ආනන්දය ගෞරවයනේදි හිමින් හිමින් කකුල් ඔස්ස වෙමින් ටි ටික නැගී සිටීමක්ය තුළ අදහස් වෙනොහෙට හිරු එලියට වඩින දිනේ පට හිරු කියන්නේ මුළු විශ්වයටම ශක්තිය දෙන්න නේද ඔහ අපට ශක්තිය දෙනොහෙනම් මේ සංවර දෙනු සාමකාමින් යටත් නැති දේශයක් අපේක්ෂා කරනා බලාපපුොත්තු වෙන හැ නාය නැති බියන නැති නිවහල් යුගෙක පුංචි කපුතා රජ කරනු පෙනේ. එහෙනම් මේ කවියගේස්වමේ සිහින එයා දකින්නේ තමන් උදසාම නවේ තමන්්ට හඩියන් විතරනෙවෙේ තමන් උදසානවේ අද හට උපදින පුතුන් වෙනුවෙන් මතු මත්තේ උපදින පරපුර වෙනුවෙන් තමයි ඔහු දකින්න නේද එහනම් තමන්ගෙන් බෙන්වුණු අනුන් දෙෙස බලන හරි ලස්සන බෝසත් චින්තනයක් පරාර්ථකාමී චින්තනයක්. හු තුළ තිබිලා දේෙනවා නේද මේ කවි්‍යා තුළ අනාගත පුදමමි පුදාල රජවරුන් වෙතැයි හිතුව විතරන්නෙවෙේ එතකොට රජවරුම් බවට පත්ව ඇති බවක් කොහු දකිනවා. නේදහුගේ ඒ දැකම් යථාර්ථයක් වෙනවන ඇත්තක් වෙනවනම් ගොඩක් හොඳයි හරි. ඒ ළඟෙට ම කියමු බලන්න. හොඳයිපුතේ මාගත වෙහෙසට ආදරේන්දිය උල්පත පාධන පුංචි පුතුන්. ඒ ගත වෙහෙසම සතුටක් වෙයි මට ඔබසිහි වන විට පුංචි පපුොතන්. තොට මේ 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 මෙතනිදි. මේ කවය තුරින් අදහස්සන හෙනනවා මේ ඔහු හෙල නනේද මේ ශ්‍රමය පිළිබබඳව ඔහුට දුකක් නැහැ. ඒක සතුටක්. ඇයිඒ මතු පරම්පරාව වෙනුවන්න මේ කරන්නේ හඩි පරාටම මේ ලස්සන සිතුවල්ලක් ේතුළ ගැප්වෙලා තියෙනවා අනිත්තාය ගැ තන තමන් ගැනවිතන අනිත්තායගෙන හිතන ලස්සන දහසක් හනිද එහන මේ රටිය අනාගතයේ පරපුරට නව දියුණවා නවදියුණු රටක් බිහිකරදීමේ වගකීම දරන්න මේ අද ජීවත්වන වැඩිහිටි පරම්පරාවයි කියනවා නේද තකොට මේ වැඩිහිටි පරාම්පරාව තමයි අනාගත ලෝකය අනාගත ළමයි ගෙන් හිතල වැඩ කරන්න ඕන්නේ නේද මෙනා අයවෙ නැතුව රට සංවර්ධනය කරමින් හට ලෝකයේ ගැනහිතල අපි අද හොන්දට මේ රට දියුණුකරොත් තමයි, අපි වැඩකරොත් තමයි අපේ අනාගත පරපුටත් තේ දේවාල් ලිතුර වෙන්නේෙ නේද. අපි ගස්්ටි කපන් නැතුව අපි මේ රට විනාස කරන්නතුව රටේ කොටස් වෙනනා හිට දෙන්න නැතුව මේවා ඉතුරුකොරොත්ම අපේ මතු පරම්පරාවටමත්තුව අපේ මේ පරපුරට සෙතක් වෙන්නේ නේ දෙතකොට හිනාං අනාගත ලෝකය අනාගතපු පරපුරට නවදදී. රටක් බිහිකිරීමේ වගකීම දරන්න කවුද අද ජීවත්වන වැඩහිටි පරම්පරාවේ විදිර තම්මයිද මේ කවිය දකින්නේ. නේද ටොට කවියක්ත් පුදේ මහගම සේකර තේ පරම්පරාව ඉන්න කෙනෙක් වැඩහිට පරම්පරාවම සාමාජකයේත්. හනිද ඒනම් අනාගත පරපයණ වාහාල සෞභාග්‍ය සපිරි. ජීවිතයක් වෙනුවෙන් කවියා ංජැනීම මහගම සේකරයක් කවියා දරණ කායික විඩාව ඔහුට දුකාක් නෙවේ. ගත විහෙසම සත්තුටක්වෙයි මටක නො මහගම සේකර කියනෝඒ ගති මට එ විහෙසම එක සත්තුටම් මට ප්‍රීතියක් කියලා කියලවා හනිද එතකොට ඒ තුළින්ම ගැබ්බෙලා තිෙනවනේද මේ අනාගත පරම්පරාවනේද මේ අනාගතයේ බිහිවුණු ඔයාල වෙනුවෙන් පුතේ අපි වෙනවෙන්නේ දොහු පාපො ඇල්ම මන තරන්ද කියනනේද ඒ ආදරේ මොන තරම්ද කියල එතකොට හොදාකාරවමා පිට පැහැදිලි වෙනවා හනිද ඒ වගේම තමයිපතිේ ම ආගම සේකර කවයා මානව හිතවාදය ආකාරයෙන් හෙමින් හෙමින් ඔහුගේ මේ උදාගී ප්‍රීතිවාක කියලති නොමකක් ධනාගත දේශය එහි වැසියානාය බිය නැති නිබහල් දිවිගෙවන රචුන් වගේ වෙන්නෝන කියන එක තමයි හුගේ අදහසීලංටිකෙනවා මේ ආදරේදිය උල්පත කියන එක. ආදරේදිය උල්පත පාදන කොංචි පුදදුන්. ආදරේදී ල්පත කියනෙ ප්‍රබල රෝපකයා ඇනි දිඩි ගහගන්න. ආදරයේ දියවුල්පත ප්‍රබල රූපකයකි පළවෙනි කවී කියනකොට කිව පුංචි පුතෙක් නේද දැන්දෙන් ඒ පුතා බහවච්චන බවට පත්වෙලා තිෙනවා පුංචි පුතන් පුතොන් ද පුතෙකුට නිවයා ආමන්ත්‍රණය කරන්නේ එක පුතෙක් ගැන නෙවෙක් යන මුොළුමේ අනාගත පුංචි පුතාල ඔක්කොම ගැන තමයි මේ කියන්නේ. හනිද. දෙදහස් පන්සය වසරක් තිස්සේ. මාන්තට සෙහිනය පුංචිපුතුන්. ඔබහට ලෝකයේ ඉදිකරදමිස යානොහැකියමට පුංචිපුතුන්. බලන්නකො අපිට තේරණ පාටකයට සහෘතයට තේරන රස්සන සරල වචන භාවිතා කරල උත්තරීතරනේද. ඉතාමත් මානව හිතවාදී විදිට උත්. ීතර හැඟීම් ගුණ සමුදාහයක් මේ කවිා තුළ පැවිති බවට අපිට පැහැදිලි වෙනවන ද ලස්සන හදුවතක්ක කවිියයට තිබිලතය ලංකාව පිබඳද දහස් පන්සේ වසන තිස්සේ මාතුට සිෙහිනය පුංචි පුද්ධුව මේේ ලංකාව පිරිපඳ මෙ ලිකිතේ ඉතිහාසය පෙන්වන. මුල් කාලෙ කවියා පවසනාකාට මේක වසර දෙදස් පන්සික පෙරහිටම තමා තම වර්ග්‍යතුට එක්තරා සිහිනයක් පාර්තනාවක් බලාපොරොත්තුවාත් තිබල තියෙනවා. දෙදහස් පන්සිය වස්සරෝක් තිස්සේමලුකුව ඈත කාලෙක ඉඳලා. හනිද මකක්ද සිහිනය මේ අනාගතයේ රටට බාරගන්න අය. උදෙසා නේද දැන් නිපදිලා සිටින මේ බාල දරු පැටවුන් පුංචි පුතුන්ට තමම් මේ පාර්ථනාකට පුලෝකෙ. උපදවලා ගොඩනගල හදදල වදලාමිස මිය පරලවයා මේ බලාපරොත්තුවක් නෑ කියන එක. හනිද එතකොට ඒ වගේම තමයිපුති මේ දෙදහස් පන්සිය වසරක් තිස්සේම සියවස් ගරනා වහු ජාතියේ පාර්තනා තාමත් ඉටු වෙලා නැත්තිවා වගේ කවියා දකිනානේද. එහෙම ඒ පාර්තනමේ දේසියවස් ගන්නාවත් තිස්සේ මේ ජාතියේ පාර්තන ඉටු නොවෙන්න කොහ ෝ ැටලුවක් තියෙන්න්න පුළුවන් නේද? එත් කමිය ඒක සුබවාදී විදිට දකිනවා කමියා කෙනු ඒක නොදුරෙම් මිටුවන බව කොහුට පේනවා හුට දකිනවා කිය. ඔහුදා කියෙනවා කියලා. ඔහුට හැගෙනවකෙල තුු මේ මහගමසේ කරගේ ජීවිතය අවසාන කාලේ අවද අවසන්න අවදී එද්දාස් නමසේ හැත්තෑවෙන් ආරම්බුණ මේ දර්ශකයේ මැදදවන විට ඔහු අරකිව්ව හිත කියය සුබසිහින දුටවා. ඒවා ඉටුවනු දැකීමේ ආශාවත් ඔහු තුළ තිබ්වා. කියනවනේ ඔබාහන්ට ලෝකයේ ඉදිකරදි. මිස යා නොහෙකිය මට පංචපුතුනනේ ඔයාලට මේ ලෝකය හදල දෙෙන් නැතුව මට යන්න බැහැ මට මේ යන්න බැහැ. ය දෙතකොටම යනා දරුවන් කෙරෙහි අනාගත දරු පැටව ගැතින ආදරෙන්ම යනාගල් පරුපරු ගැතිෙන ආදරෙන්ම මඩිවේ. හැබැයි පුතේ ඔහූ හෙමලිවවත් ඒ ලියපුවා සන්න කාල එදිම එද්දාස් නමසය හැත්තහඒ ජනවාරිදා හතරවෙනිද්දා ඔහු නික්ම ගියා. ඔහ ැතිවුනා. අනිද. ඔහුගේ සිහිනේ ඔහුට සැබෑකර ගැනීමේ හැකියාවක් තිබ්බ නැහැ. කාටද මහගම සේකර මහත්තට නේද. ඉතින් අදටත් ඒක ඉටවෙලාන ඇ මේ වගේ ලස්සන හදවත්්‍යයන සොඳරු මිනිස්සු. නේද. තව හිටියනම් කොච්චර හොඳද කියල හිතෙනවනේද. ඉතිම් බාන මේ අපේ. පැතුම් අපිට තවතුරට ජීවත්වීම දෛරයක් ලබාධනත් අපගේ මේ පාර්තනා අපි සර්වපකාරයම ඒ විදිහට මිෂ්ට සිද්ධ වේ අප පාර්ථනා කන දේවල් ඒආකාරම ඉටුවේකිල ඉතන් බෑ. නක පාර්තනාවක් එක පැටතුමාක් කකිෂ්ටවනා කියන්නකො හැබැයි. ඒ උපදින හිස්තැන ඒඇ තියෙන හිස්තන දවත්තලුත් බලාපොත්තුවක් කියෙනවා මිනිස්සු එහෙමයින නේද. මිනිසන්ට කවදාවත් ඕනම් ලැබිල්ල ලැබීමේ ඇතිවීමක්වෙන්නේ නද තවතව තවතව අව්‍යතාව. බලාපොත්තු අ ිශය ඇතිව වෙනවා ඒ තමයිතින් පෘතක්ෂණ මිනිස්සුන්ගේ මේ මානව ස්භාවය නේද තිඒ මානව සුභාවේ අගක් මොලක් හරිම අප හැදිලි සංකීන්න හඩටට සංසාර ගමනක් වගේ ඒවනාට පුතේ මේ මහගම සේකර කවියාගේ හදවත පෑර වෝහු සංවේධී කර ආකාරේ නේදහොට දැනු ආකාරය මේ අනාගත ලෝකයේ ගැනහු දැක් ආකාරය හුගේ පර්ථනම තුළ ගැත්වෙලා තියෙනවා නේද තොට ශ්‍රමාභිමානය අප එම කවි තුළින් ජාතිකභිමානයක් තැන දැනවෙනම එ වගේම ශ්‍රමය හෙලෙන ශ්‍රමය පිළිබඳ අපිමානකින් ශ්‍රමාභිමානිකින් කතා කරා අප අතීතශී විභූතිය ගැන මතක් කළ දුන්න මේ සටල භාෂාවක් භාවිතා කරාට ලොකෝ කතාවක් කිව්වා නේද මේ ගොබියෝ ගැන හරිම දයාවෙන් අනුකම්පාවෙන් කතා කරානේද ඒ වගේම තමයි ඔහු මේකට ලස්සන කාව උපාක්‍රමුඋපමා සොරි රූපක පාවිච්චි කරල තිබබනේ රූපක යොදදාගෙන තිබුණමේ. අනු ප්‍රසයොදාගන තිබ රූපකාන උ ප්‍රාශය උත්පේක්ෂාලංකරණය කට්ටවහර නිෙදලේඛන බස්වහර එවගේ ලස්සන සරල භාෂාවක් නේද දනිතාටතවත් බාවක් ති බවයංගාටතවත් බවත් තිබ ලස්සන භාෂාවක්භාවච්චි කරා එහෙම කළ ලස්සනට නේද ඒ නිර්මාණය ඉදිරිපත් කළ තිබ්බයි තුළ දීර්ඝ කාලයක්තු පුරාවට තමන් මේ සාහිත්‍ය කරණේ මේ තුළ නිියලි ලහු ලබාගත වි්‍යවක්තති පත්. විවපත්තිය සතතාභ්‍යාසය මේ ඔහු තුළ තිබුණු මේ සාහිත්‍ය මේ හැකියාවන් තුළින්න්නේ දේව කාලාන්තරයක් තිස්සේ මේ සාහිත්‍ය කරනය යදීමේ ඔහු තුළ ඇතිබුණු මේ දක්ෂතාව මේ හැමදේම ඒ තුළින් ගැබ්වෙලා තිබ්ා. නේද එහෙෙනම් පුතේ මහගම සේකර කියන මේ ප්‍රතිබා පූර්ණ නිර්මාණකරුවා ඔහුගේ හරිම ලස්සන නිර්මාණයක් විදිහට තාමත් අනර්ග නිර්මාණයක් විදිහට අග්‍රගන්න නිර්මාණයක් විදිහට අපිට මේ දෑතේ කරගැට සෙප සනසන්නට කියන නිර්මාණය නම් කරන්න පොළුවන්. අනිද. එතකට මේ මතකතියාගන්න මේ නිර්මාණයෙන් අපේ රට්ටේ අතීදශ්‍රී විභෝතිය ජාතික භිමානය ශ්‍රමාභිමානය කියන සිතුම් පැතුම් සංකල්පනාය ශ්‍රාවග්‍යගේ හත තුළ ජනත කරනො ඒ වගේම ඉතාමදදිය වඋු සමුලුදමත් හටදිනයක් පිළිබඳ අනාගත බලාපොරොත්තු දල්ලවුණේ විශිෂ්ට නිර්මාණයක් විදිහට අපිට මේ නිර්මාණය අගේ කරන්න පොළොවා. හරි. ඔයාලා පාඩංකරන්න ගම මේ කච්චුට්ටක් අහගන්න තොකොට අත්ද අපි මේ පාඩම ඉවනයිනේ අපි පාඩං කරඩි පස්ස විචාරෙකුත් සාකච්ඡා කරනවා මේ අභ්‍යාසවල තියන මේ ප්‍රශ්න වලට පිළිතුරු විචාරය එ වනවා. හනිදඒ වගේම මේ විචාඩ සඳහා ලියන කොට ොදාගන්න පුළුවන් පිළිතුරු හනිද කාරුණුත් ඒඒ මාතෘකාවනයෝ දල ඒවට අදදාළ පිළිතුරු වන. එ වගේම විචාරටික එවනවා. පාඩම සටහන ග්‍රෝප් එකකට දානවා අරුත්ප හැදිරි කලීම් ටිකත් තෙමනේව ලස්සට පිළිවල තියාගන්න ඩිලීට් කරන්න එපා අවශ්‍ය දේවල් තියෙනවනම් පින්ටව් එකක් නම් ෆයිල් හෙක දාලා ලස්සට තියාගන්න පාඩන් කරන්නඒ වගේ මේවා පින්ටව් එකක් ගත්ත වගේ විශේෂ දේවල් හයිලයිට් කරමින් පාඩන් කරගන්නත් තෝනි උදෘත ටික පාඩන් කරගන්නත් තෝනි ගරෝප් එක බලන්න ගරෝප් එකට දානවා මේ කලාස්සිකි වරුුණහවා හ දෙැන් පලවෙනි කවිය පාඩන් කරන හරි ඒකත් පාඩන් කරන ගම අඩ මේකතත් උපත්‍ර දෙන්න දැත්තේ කරගෙට සිබසනසන්ට පාඩම අපිගේ සති උපතවරුතීය දිබිය ඒ වගේම සමත්කන් ප්‍රකට කළ සාහිත්‍යංග මහගම සැකරයම් පිළබඳව නි වඩාත් රසික මාගම සේකරයන්ගේ වඩා රසික විචාර අවධානේ දිනාගත්තේ මොකක් සඳහාදකුමක් සඳහාද. අනිද කෙටන් අපේ වට වකා්‍ය කෘති නාට රචනා නාට අවකතා සිනමා කෘතියක්කු අවකතාව ත්‍රබන්ධිත ජනප්‍රිය ගීත ජනප්‍රිය නාට ගීත මේ වගේම පදේෂණ ගන්තය ඒසු විශේෂිතාවය වගේ ගොඩා මාතෘකායට තේනේ දෙ විශේෂිත මාතෘකා යට තේ විභාගට හන්න පුලුවන් තේමාවන්න යටතේ සටහන ලිව්වා. දැන් හොඳ පුතාල වගේ අතුසන්න බලන්නේ සටහන සම්පූර්ණ අය මට යව්ව නැතත් සටහන සම්පූර්ණ කරලා තියෙන්. අතුඋස්සන්න බලන්න ගොඩක් හොඳයි. රබීහ සම්පූර්ණයි තෙවිදුගේ සම්පූර්ණයි. හ සම්පූර්ණ නැත්තන් ඒ පුතේ අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ හනිද හා ඒ කවිියත් පාඩක් කරගන්න කොහෙන සම්මානය සම්පෝර්ණයි හනි හොඳයි පුතේ කවයක් ඒ සතේ හිටිය නැදද සාඩෙ කෝඩින් එක බාල පුත්තේ වැඩ ටික කරන්න? හරි ගොඩක් හොඳයිය. හරි දහසක් පැව්බැඳී යෝධ මිනිස් කැල යළීපදී ඇත මවුදෙරණි. සත්‍රුවනිින්නව නිදහන් මතුවී පුතුගි සිනාවනි ඔපවැටනේ. දහසක්මැව් බැඳී යෝධ මිනිස් කැල යළීපදී ඇත මව්දෙරණේ සත්‍රුවනිින් සත්‍රුවනිින්නව නිදහන් මතුවී පුතුගි සිනාවනි ඔපවැටනිි. ල් කවි පද දෙක දීල ඉතුරුටික සම්පර්ණ කරන්නන්න පුළුවන්. හරි කාටද පාඩක් බලමු හරි හොඳයි පුත්තේ හනම් මේ කලාස්ස කිදි පාඩන් කරපු කවිත් වුණ අමත කරන්නපා මල් ලබන සතියත් අහනවා මතකද බලන්න හරිද. හ ඒ පාඩන් කරන්නේ අපිට සාහිත්‍ය පෙපරකේ දිත්තාමත් වැදගත් මේ කවි ස්තැම්පුරුවන් එවා මේවෑන් ප්‍රශ්ණහනව විිචාර ලියනකොට මේ උදෘත අනිවාර්ම පාඩං කරගෙන තියන්න ඕනේ උදෘතන ලිවෙනත්තන් ඒමට අපි ලකුණු කැපෙනවා උදෘත දියන්න ඇතුව අහන්න ප්‍රශ්නිත හෞරු කරන්න බෑ පහැදිලි කරන්න බෑ එනිසා මේ කවි පාඩන් කරන්න එන්න. ගෙදර වැඩේ තමයි මං අද දෙන තව කවි තුනක් හිතුරුයි. ඒකවි තුනත් හොඳට පාඩංකරන් එන ලබන සති ඒකවි තුනහන අද පාඩංකරපු ඒවා අමතත් කරන්න එපා හනිද ඉළඟට මේ අභ්‍යාසවලට පිළිතුරු ේවනවා ඒවාත් බෘෝපයකට දානුව ඒවත් බලන්න හරි දැන්හිෙනං අපේ බලමු මේ උපාඩමින් ද මොනවන්ද සාමාන්‍ය පෙළ විභාගට අහලතින්න විචාර බලමුකෝ නදන් අපි වෙච්චාරයක් සාකච්ඡා කරන්නේ යන්න ඊට කලින් ඔයාලට ම මේකාවීම නිර්මාණය ගීතය පෙන්වෙනන අයිකත් අහමෝ අතුරටිකක් බොනවනම් වීලත් එන්න පුළුවන් ඊට පස්ස විචාර සාකච්චා කරන්නය හරි අපේ බලමු පුද්ධයේ දෙදා ස්දාහතේදී කොහොමද ප්‍රශ්නයක් ඇැවිල්ල තියන්නේ මේ දැතිය කරගට සෙපසනසන්නට කියන පාඩමින් නැනිද මෙන්න මෙහෙම විචාර ප්‍රශ්නයක් කහල තියවා ශාවසි ශ්‍රාවක සිත්තුල සමුෘදිමතරටක් සඳහා. ශ්‍රමදායකත්තේ වටිනාකම ජනිත කරවීමට දෑති කරගැට සිබ සනසන්නට ගීතේ සමත්වී ඇතියාකාරය උදාහරණ තුනක්වත් දක්වමින් විස්තර කරන්න ලක්ුණු දහය ප්‍රශ්ණයක්. අනිද එකකට බලන්න පුත්තේ මේ එකසී විසිතුන පාඩමේ අවසානිමතියෙනෝ මෙම නිර්මාණය දේශී අතීත්්‍ය ශ්‍රීවිභූතිය චාතිකාභිමානය, ශ්‍රමාභිමානයේ යන සංකල්පශාවක සිත්තුල ජනිත කන අතර. නේද ආහිනං ඒ තිබ්බ කොටස් නේදේක පාඩ මෙම සඳහන් වෙලා තියෙනවහෙනම්. එමි ගීතෙන් මේ කියන කරුණුකාරනම්? ොහොමද වෙන්නේ හනිද මේ සමුෘද්ධිමත් දැ මේකි තියෙනවා නිඩඟට සමුෘදධිමත් හයට දෙනයක් පිළිබඳ අන්‍යාගත අපේක්ෂාදල්වන විිෂ්ට නිර්මාණයක් ලෙස මේ එගීමට ලක්මී ඇතා එෙන මෙන්න මේ කොටසෙන් තමයි මේ බලන්නකො පොතේ තියෙන දේවල් වලින්මයි ප්‍රශ්න සකත් වෙන්නේ. තිං අපේ පොත්ත හොඳට පාඩංගන්න නම් අධ්‍යිනය කරන නැ ඒවය අභ්‍යාසල නිරත වෙන ඕන අපිට මේ විභාගේ ජයග්‍රහණය කරන කෙනෙක ලොක්කූ අමාරු වැඩක් නෙව විශිෂ්ඨ ආකාරය. හද හරි එතකොට පුත්තේ මේ මේ පළමිනි ප්‍රශ්නය මෙම නිර්මාණයෙන් ජාතික අ්‍යිමානය ශ්‍රභාභිමානය ඉස්මතුවී ඇති ආකාරය පැහැදිලි කරන්න නේ දෙතකට මෙතැනිනුත් පොටසක් ඇතුර අරගන තියෙනවාවනේ නේද දෙැමේ ප්‍රශ්නය අපට තියෙන ප්‍රශ්නය බලන්නකො. නේශ්‍රම දායකත්වේ ගැන කතා කරනකොට නේ දෙහෙනම් අපි මේ පශ්න පොදේ තියන අභ්‍යාස වලට පිරිිතුරුහොදට ඒවට අදාලු දෘත බලාගන්න ඕන මේ මේ වගේ ප්‍රශ්නකටාවොත් අපි කොහොමද ලියන්න කියල සවදානම් වෙන්න ඕන. ඒවාගේ මේ ප්‍රශ්න දෙකක් සම්බක්ධ කරන අහන්න පුළුවවා. ඇැනිද ප්‍රශ්නක කොටසකුත් ීළඟ ප්‍රශ්නයත් තව කොටසකුත්තරගෙන. ප්‍රශ්නයක් කරලා හන පුළන්ලක්කුණු පහළේ ප්‍රශ්නයකට හන්න පුළන් එතකොටේ ඒ අහලාතියන රෝමිලක්කං එකට දෙකට උදාහන්න හතරක් ලියන් වුණු දෙකබැග. හැනිද ආහිනම් මේ ප්‍රශ්නය නැවතහන්නත් පුළුවන් ඒවගේම තමයි මෙිදදනින් වෙන ප්‍රශ්නයක් කහන්නත් පුළන් වෙන ප්‍රශ්න දෙකා සම්බන්ධ කරන හන්නත් පුළුවන් හරිද ඒවගේම වෙනම ප්‍රශ්නයක් කහන්නක් පුළුවන් ඒ පාඩම ප්‍රශ්නයක් සෑේදිී නතිවෙන්නක් පුළුවන්න්නනමුත් අපි විපාගයනකට හැමම ප්‍රම් පාඩිමකටනු හොඳින් ලේස්ට වෙලා අන්නෝනේ හනිද මොකද සමහඩලාවටදින ැ ගිසරිහෙමුණානේ අනුමාන වැරදින්න පුළුවන්. නේද වැරදින්න පුළුවන් එනමයි කියන්නේ නේද බහොතරයක් එනයි කියන? යන්නේ එ බහොත්තරයා එනමයි කියලා අනුමානක කන්න දේපල් ඉන්නඇති වෙන්න පුළුවන් එතකට අපේ ජීවිත අප අනාගතය වටින්නේ අපිට. අපි නනිත්තනේද අසරණවනේ නිසාපුත්තේ සියලු පාඩන්ගේ සියලු පාඩං වන ප්‍රශ්නවලට අපි ලෑස්ටලායන්න ඕනේ සියලමු පාඩංවට ලෑස්වෙලා ඒඉන්න ප්‍රශ්නවලින් අප ලේසිම වැඩිපුර වඩාත් හොඳින් ලියන්න පුළුවන් ප්‍රශ්නවට ලේසි ප්‍රශ්නවලට තෝරගෙන දියන්නති. හළෙදහාරි. අපි බලමොහෙනම්, මෙම නිර්මාාණයෙන් ජාතික අභිමානයත් ශ්‍රමාභිමානයක් ඉස්මතු වී ඇති ආකාඩිය පැහැදිලි කරන්න කියනෝ මේ ප්‍රශ්න ලියාගන්න බලන් යැනි මංහිතනවා දැල්ලියලි වන ඇති කියන හනිද හරි මේ කවි පන්තිය. එඉතකොට ගීතයක් විද්‍යහයට ද නිසදැස් කවිපෙලාක් විදිහයට සලකන්න ගොලාමික ගීතයක් විදිහට ගායනා කිරීමත් වෙන වනේද. තකොට මතගතියාගන්න ඕනේ ංගීතය අමට දේව මහතාග නේද විමලාමට දේවය අන්විසින් තමයි, ගුවන් විදදුලි ගීතයක් ලෙස ගායනා කරලා තියෙනෙ. නේද අහන්න පුළුවන් ගුවන් විදුල ගීතයක් ලෙස ගායනා කරලා තියෙනෙකව දේ නිසාමේ කහ පාට තීරවෙ තිෙන දේවල් හොඳම් පාඩක් කරගන්න කියන එකත් මතක් කරනවා. ඊළඟට අපේ බල මුදැන් එහෙනම් මේ ප්‍රශ්නයට අදාලව ජාතික අභිමානය කොහොම දිස්මතු කරලා තියෙන. නද තුොඩ ඇත අතීතයින්දන්න නද ලොකූ ඉතිහාසයක්තිනෝ ලංකාවට ප්‍රෞ්ඩි ඉතිහාසයක් තියනො හෙන නද දෙදස් පන්සයක ඉතිහාසයක් තිනෙනව ඇත් ඇයට අතීතයන් දම නව ලෝකයක් අපේක්ෂා කරා කියනවා. ඒවාගේම දහසක් මැව්බෙඳ යෝධයන් වගේ මිනිස් අපේ ලංකාදී පේ තුළ හිටියයි කියලා කියන. ේදවන නිවාහල් යුගියක් හෙටදි න උබදේ උදාවේවායි කියල පාර්ථනාක නොන්න ජාතික අභිමානය මතුක නවස්ථා නයබරිම්මි ලංකාව මෙරට පෙළනවක නැති කිරීම ජාතිට අභිමානයක් කියලා කියනම් නේද නයනැතිකදිගෙන නාය නැති අයි නති බිය නති නිවහල් යුග එක පුංචි පුතාරජ කරනු පෙනේ කියලා කියනවා නේද එතකොට ඒක එහෙම නනායන ඇති බියනැති නිවවාහල් දුුගගේක ංචි පුතාරජ කරනකහොම පිමානයක් ඇතිවෙන ඕන නේද. හෙමරටක් අපිට හම් වෙනවන එන සත්‍රුවනින් මෙටට සතුරුවන් මෙට පොලෝ තලය වහාගෙන ඉන්නවා කියලා කියනවා හනිද මින්න මේ අදහස්තුනින් ජාතික අභිමානයක් ඉස්මතු වෙනවා මේක ලියයාගන්න බලන්න පුතක්මනට. එෙන මං ඉළඟ ටික නවා ටික ලියාගන්න බැරි ුනාට ගරෘප්ප එකට දානම හරි ඊළඟට නියාගන්න දැන් අපි ජාතික අභිමානය මතු කරන අවස්ථාලි වූ අ ජාතිකභිමානය මතු කරන කවියක්ක් නිිදසුන් විදිහයට ඩියාගන්න පාලකි පොතත්තිය නොන පොත බල ලිුවවත් කමන්න දහසක් පැව්බැඳී යෝධ මිනිස් කැල. යළිපදී ඇති මවු්දරණේ පොද බලාගෙන පොතේ තියෙන විදිහටමලියම්. දහසක් වැැව්බැඳී යෝධ මිනිස් කැල යළිපදී ඇත්ති මව්දෙරනේ සතෘුවනින් නව නිදහන් මතුවේ පුතුගි සිනාවනි ඔප වැටුණේ. මේ කියන කවය චාතිකාභිමානයට අපිට නිදසුන් විදිහට ගන්න පුළවා. නේද අතේතේ විසූ මිනිසුන්ද හස් ගනම් වැැව් බැන්දනේද ඌ යෝද මිනිස්සු බවට පත්තුන? එතකොට අපේ ලංකාව හිට පොමේ යෝධයන්ුවනි මිනිස් සූදහසක් වැවබැද යෝධ මිනිස් කැල පිළිබඳ කතා කරනවා එතකොට හිනං අපේ ජාතිය පිළිබඳ අපට අභිමානයක් ඇතිවෙනවනනේ ද අපිට අපේ තියෙන හෙල මේ වාරි සංස්කෘතියේ බිහිකරපු දහිට සම්පන්න ශක්තිමත් මිනිසා මේ දේශය තුළ යාල්ලි පහළ වෙලා යාළිපතිී තියෙනුවලු මේ මව් දෙරෙනෙ හිනං ඒන්න ඔවුන් අනාගත පරපුරුවෙනුවින් වෙහෙසෙනවා නේද නව පරපුරේ මේ ඒ මේ වැඩිහිටියෝ බාල පල පුඩට මතු පලත් පුොඩට සාත්‍රුවන් පහළ කරවන. නව නිද්ධහන් නොහෝද. නැත්තං ක්‍රමූ පායන් නේද ක්‍රමමුපායන් නොස්සේ මේ ආඩතකේ මේ රට ඔස්වා තබන්න විහෙසම හොන්සි වෙනවා. නේදකොට. මතු පරපුරේ සංකේති වන පුතුගි හිනාව දුටුවේ. ඒ සොම්නසේ සතුට තමයි දැක්කේ. එහනම් පුතේ මෙහි දහසක් වැැවල ියෝද මිනිස් කෙලේ අලිපදී ඇති මෞද්දරණය කියනකොටම ජාතික අභ්‍යිමානය කනිවාර්යෙන් ඇතිවෙන අනනේදා ඒ පද දෙක ටිරිගහගත්තත් කමන්න. එතකොට අරේ තිරිකවිපද දෙකින් ශ්‍රමාභිමානයකොත්ශ්‍රමාභිමානයකොත් ජනිත වෙනවා. අ මේ කපිගම්මෝ ජාතික අභිමානය ජනිත වන අවස්ථාවකට කවිියකට නිදසුන් විිදිහයට හඩි ඊලංට ලියන්න පොත්තේ දෙෙද්දහ දෑසඳ දෑසේ කඳුලලි පිසදා බලනෙමි හෙටහිරු වෙලියට වඩි නැතිනේ නායනැති පියනැති නිබාල් යුගක පුංචි පුතාරජ කරනු පෙනේ. මේක ලියල ඉරිගා ගන්න නායනැති පිය නැති නිබහල් යුගයක පුංචි පුතාරජ කරනු පෙනී කියලෙෙන නායක් නේති නේද බියක් නැති නිබාල් යුගයක පුංචි පුතාරජ කරනු පෙනේ. තුඩින් ජාතික අභිමානයක් ජනිත වෙනවානේද. එක්මට ලියල අවසාන කවිපද දෙකට ඉරිගහගන්නකෝ හැඩි ලිය ලිවටද රම් වීහා හරි එන මේ කවිපද දෙකට ඉරිගහගන්නය ජාතිකභිමානයක් ජනත වෙනවා හරි එළවන මාතෘකාව දාගන්න ශ්‍රමාබිමානය එන් අපේ ප්‍රශ්නය මතකයි නේද? ඒ නිර්මාණයෙන් ජාතිකභිමානය ශ්‍රමාභිමානය තිස්මතුකට ඇති ආකාරී පැහැදිරි කර. දැන් අපි දන්නවා ජාතිකභිමානය ස්මතුකන කවිි මොනවද ඒ කවිවල මොන මොන කොටස්සල ජාතිකභිමානය තිබ්බෙනේද. ඒවගේ මේ ජාතිකබිමානය දැනවෙන කොටස්සල ්‍රමාභිවානයගෙනත් ඇතැ කවිපදවලින් අදහස් වනා නේද හරි ඇතකොට මේ දෙදහස් පන්සේ වසරත් තිස්සේ මාදුට සිහිනේ පුංචිපුතුන් ඔබහට ලෝකී ඉදිකට දීමසේ යනුොහැකීමට පුංචිපුතුන් කියෙන කබිය ගත්තත් ජාතිකබිමානයක් දෙැනවෙනු ශ්‍රමාභිමානයක් දැනමෙනමේ දිකම දැනව ඒ සංකල්ප දෙකම මෙහි අන්තර් ගත වෙනවා. බලම ශ්‍රමාභිමානය ගැන එතකොට දෑතේ කරගෙට එන්න කම්ම ශ්‍රමය බෑ කරනවා. නේද. ඒ නිසාමේලා නිල් ගොයම් සුළග වැෙනමින් පවන්් සලනවා වගේ කියනවා. හෙලපු මහ පොළොවට හෙලපු දහඩිය බින්දු පොළොවෙමල් වඩසා වෙලා කරල් බරවෙලා නෙදවීෙන් පිරිලා බිමට බරවෙනවා. එනත් දහදිය බිදු වෙලාන්නේ. වැඩ කරපු නිසානේද එහනන්ගේ ගොවියා හෙලන නේ දේ හෙලන රටවෙනුවෙන් හෙලන ශ්‍රමේට නද පුර වැස්යෝ මේ රටවෙනුවෙන් හ ශ්‍රමය පිළිබඳ අබිමානය මත්තු කල තිනට අපිමානයන් දිරති දහඩිය නිකම්මනිිකන් දහඩිය විදිහල කවිය දැක්කනෙන නේද දහදිය මුත්තු වැට නේ දව මල් පඩුසා වෙලා ලස්සම වැෑකරන ශ්‍රමේට. මේ ස්භව ධර්මී දෑගකි දෙනවනේද මොනොවද දෙන්නේ ඒවට කරල් බලය හොද ස්වන්නක් දෙනවනේද. හෙට් දිනේ නව ලෝකයක් භිවිම්ටනන් අපි අපේ ශ්‍රමය පරිශ්‍රමය වැයකරන්න ඕනේ එහෙනම් දහසක් වැැව්බෙන්ලමී රටේ යෝධ බලය ඇති මිනිස්සුන්ගේ ශ්‍රමයේ ප්‍රතිඵලයක් ඉදිට තමයි දහස් ගනම් බැව් බැඳනේ නේ දෙහෙනම් ඒ යෝද කැල යලිත් මේ ලංකාවතුළමින් ඉපදිලා මේ මව් දෙරන ඉපදිල නවලෝකයක් මවන සැ. නිද හෙට ලෝවනාව හිර උදාවන්නේ අලුත් ලොවක් හෙදුන්හම. එ අයි නැතිවීමටන නිබහල් නිවාහල් රටක් වන්නම් හැමෝම ශ්‍රමේවය කරන්න ඕන නේද තමන් කරන දැන්යම් කිසි රාජකාරීයක්ක් කරන වන ඒක රජයවෙන්න පුළුවන් පෞද්ගලිකවෙන්න පුළුවන් නේදක රටවෙනුවෙන් අපි කරන රාජකාරී හරියට කරන්නන හැ මෝම ශ්‍රමේවෑ කරන්න ඕනේ නේද පාලකයාගේන ජනතාවන්න. හැම්මෝම නේද බිම්මට නිද සියලු දෙනාමේත කොට තමයි අපිට නාය නැත්ති. නේද නිවහල් දෙරනක් ඇතිවෙෙන හැම් මොමශ්‍රමය. න්න එතකොට මේ මාගත කවයකිනව මාගත විහෙසිනේ දරුවන් කිරීතින ආතරෙන් මාදර දියකඳ පුංච්‍රි පුතාකින් ඉප දෙනවාව විහෙස්ස වෙමිශ්‍ර මේ ෑය කිරීම කවට සතුටක් ගැෙන දෙනවා මක දනාගත ලෝකය වෙනුවෙන් තම්ම වැඩ කරනනාහිනම් හෙලන ශ්‍රමය පිළිබඳ අබිමානකින් කතා ක නොම ශ්‍රමයවැයකියාට දම මහන්සි වනට කවයට දුකනේ සතුටක් නේදී තකට හෙල්ලන ශ්‍රමයට අබිමානයක් කෙතුව කතා කරලා තියනවා නේද ඒව අංගා තුටින් ගැම්බුරු අරතයක් මේ මෙවිස්තර කරනවා හනිද ආහිනම් ශ්‍රමාභිමානයට ලියාගන්න පළවෙනි කවිය දෑතේ කරගෙට සිපසනසන්නට ලාගොය මේ දළු පවන්සලයි දහදිය මුතු යට මල් වඩසාවී කරල් බරිින් පී දීබැකිට. පිදං ජාතික අභිමානය කියල මාතෘකාවදදාල ඒ යටතේ නිදසුන් කවිලියලේ වරයිලමයි. හනිද දැල්ලියන්නේ ශ්‍රමාභිමානය යටතේ ශ්‍රමාභිමානයගැෙන විස්තර කන්නකොට අපිට යොදන්න පුළුවන් උදෘත. යොදන්න පුළුවන්කාවී නිදසුන් කවි මොනවද කියන. ඉනම්ම මහන්සවෙලා වැඩකරනයට ශ්‍රමය වගුරණයට සවබහද හම බවා සතුට සැනසීම ලබාදනවා කවිිය අපූර්වාකාණයෙන් දැකල තියනවා. නේද. ම ශ්‍රමාභිමානය දනවන කා්‍යෝක්ති භාවිත කරමින් හොඳ දියුණු සම්මටධමතරටක් සඳහා ශ්‍රා්ක සිත්‍යයමු කිරීමේ මහත් වෝ බලාපොරොත්තුවෙන් කර නිර්මාණයක් තමයි මේ මහගම සේකරයන්ගේ දෑත්තේ කරගට සිප සනසන්නට. නේ දෙතකොට මේ සුල්ලන්ගේ ඩෑතේ කරගට සිෙප සනසන්නට ගෙන පලවෙනිකාවියන්ම සුල්ලන්ගේ ලෙන දෙන මේ ගොයම් කොලේ. කිරිී වැදිලා නේද කිරිවැදිල පූදින ගොයම් කරලා ගොවියගේ ගත සිත සනසාලනයක් කවිය කවයාට මුත්තු ඇටනේ දහදිය මුතු වැට වෙලා. ඒක අගය හෙලන දහඩි ගැන කතා කළ ශ්‍රමයට අභිමානයයක් දන්න තියනවනේ ඇදේවනි කමුණිකන් දහඩියනෙවේ ඒව දහදිය මුතු ඇට ඒවා දහඩිය මුතු ටවලට සමාන කරලා තියෙනවනේ දෙතකොට ්‍රමය ශ්‍රමිකයා මේ දහදියවාකුරන ශ්‍රමිකයා රට මොනතරං සම්පදද්ද වටිනා වටිනාකමක්ගෙන දෙනවදද කියන එක පැහැදිි වෙන. ඔන්න ශ්‍රමාභිමානය. ඒක ලියලිඉවරනංී ළඟ කවිියලියා ගන්න ශ්‍රමාභිමානයට නිදසුන් දහසක් වැව්බැද යෝධ මිනිස් කැල යලිපදී ඇත මෞදරනේ සත්‍රුවනින්නව නිදහන් මතුවේ පුතුගේ සිනාවනි හොපවැටනේ එනම් අතීත්්‍යය හිටපු මිනිස්සූ නද අපේ අතතය හිටපු මුතුම් මිත්තෝ නෙද පේස්බුක් එකේ මිඳවේ නික කාලයගත කරේ නෑඒවගේ මාධ්‍යවලනේ තමන්ටත් වැඩක් නතිාකාරයෙන් අනුන්ටත් වැඩක් නතිආකාරෙන් ඔයයි අබමාදධ්‍යටම ඇබබැහි වෙලා කාලේ ගතකේ නැහැ නේදේ ගොල්ඩ තමගේ ගතේ ශක්තියෙන් හිතේ ශක්තියෙන් වැඩකරා නද. අඹගහක් හරි නහිට ව සමහරවෙලාට අගහා ගස්කොලන් හිටමනකොට එගොලට පලප්‍රයෝජන භුක්තිවිදිී ඒගොල්ලන්ගේ ඉතුරවෙන්නෙත් නයාල මීයන්න පුළුවන් හැබැයි නේද. මේ අනාගතය ගැන හිත්තමින් අනාගතය අප අනාගත පරපුර පවා මේ බුක්ති විදිනවන කනවනේ බොනවනි මේ ප්‍රයෝජනය ලැබනවනි කියලා ගස් කොළන් හිටව්වා නද වැව් හැදුව ගොඩනැගලි හැදවා නේද විශිෂ්ටවාරි නිර්මාණකරා න දේවගේ දේවල් අපිට ඉතුරු කලාා තකොට අපි මොනවද ගෙටලුවත් තිෙන අපි මොනවද අනාගත පරපුර වෙනුවට කර කියන එකත් ගැටලුව අතිය. එනම් අපේ අතීත මුතුම් මත්ත තමග ගතේ හිතේ නිද කටින්ම හැමදේවල් කියව කියව ඉන්නත් නැතුව. නේද ඒව ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නො අතීතයේ අයි ක්‍රියාවෙන් ඔප්පු කරපු හින්දන අපිට වතාමත් දැක බලාග නැති නේවට ශක්ෂිතිීනන් ලංකාවවෙත්තුළ මේ අතීත මුතුන් මත්ත කොහොමද ගත්තේ හිතේ ශක්තිය වැඩකර පආකාරයට බල පරපුරට දායදකර පුදේවල් එනම් වර්ධමානය ගොඩ නැගිලති. න අත යෝදධ මිනිසු ශ්‍රම දායකත්. කියලා කවිය මෙන්න මේ ආකාරයට පැහැදි කරනවා ද හසක් වැව්බැදිී යෝද්ධ මිනිස් කැන එතකොට ඒ කවිත් ඩියාගන්න හොට අපිත් ඒබාද ඔවු පුතේ අපිැ ජාතිකභිමානයට නිදසුන් ලියාගත්තනේ ශ්‍රමාභිමානය කියල මාතෘකාව දාගන්න කිව්වා හනි ඊළඟට දෑතේ කරගට සිපසනසන්නට සහ දහස්සක් වැව්බැදී යෝදධ මනිස් කැල නිදසුන් දෙක ලියාගන්න කිවා ඕශ්‍රමාභිමානයේ කියලා මේ කවි දෙක ලියාගන්න කොමල් පද දෙක ලියලා හිස්තැන්තියන්න සම්පර්ණ කරන්න දැත්තේ කරගෙට සිප සනසන්නට රෝල් තුනත් යන්න එක සම්පූර්ණ කරන්න ඕනේ ඉනඟට දහසක් වැව්බැද යෝද මිනිස් කැන. ශ්‍රමාභිමාානය තමයි මාතෘකාව. එතකොට අපේ ලංකාවන් කුෂිකාර්මික රටක් නිසානේද පෙර අපේ මුතුම්මිත්තෝ මේඒ. කුඹුරු අස්ඇද්දෝ වගේ අපිත් ඒවා අස්වදදන්න නේද එවැන් අස්වනු නිලාගන්න මේ දහිටය සම්පන්නව ඉත්‍රමී ක්‍රාශීරීව අපේ ශ්‍රමේ දායකත්වය ලබා දෙෙන්නූනිකෙනෙක කියනවා. හරි. දෑතේ කරගෙට සිවසනසන්නට කවියයි දහස්සක් වැයවබැඳ යෝද්ධ මිනිස් කැලමේ දෙක ියාගන්න රබේ හා. නි වත් නිසුනක් ඔොන්නන් අපට ලියාගත්ත හැකි මාගත වෙහෙසට මාගත පොත බලාගෙනම ලියාගත්ත නම් හොඳයි මාගත වෙහෙසට ආදරේන්දිය ඔල්පත පාදන පුංචිපපුතුන් ඒගත වෙහෙසම සතුටක් වෙීමට ඔබ සිහි වෙන විට පුංචිපුතු. ඒ අවියත් නියාගන්. එට පසි දෙමාපියෝ නහිදීල දෙමාපියන් ඒ වගේම වැඩිහිටියෝ මේ මේ වැඩිහිටි දෙමාපියන්ගේ දෙමාපියෝ මේ දරුවන්ට ලෝකය තරන්න තමයි හිසම්හන්සේනේ තමගේ කායික මානෂික ශ්‍රමය දෙමේද. වැය කරන්නේ මෙම අනාගත මේ ළමයිගේ අනාගතය උදිසානයේ ද සාර්ථකවත් අනාගතයක්කු දෙෙසා. ඉදිරි පරපුරේ ප්‍රගමනය සඳාහිතකොට ඒ හෙමන්නේ දේගත වෙහිසම සතුටක් වී මට එතකොටේ වන ඒ වන්නා වූ කායික මහනිසික ශ්‍රමය එයාලට සතුටක් කියනවා. හනිද මකද ඔබ සිහි වන විට පොංචි පුතුන්නේ ද සමහර වෙලාවට අම්මලතාත්තල උඩා දුක්විදිනවා මහන්සි වෙනවනේ ද හැබැයි යාලා කියන්නේ මට මේ අපි දැවු. දරුවන් වෙනුවෙන් මහන්සි වෙන එක දුකක් කියල නේද. මොකදද එයාලව සිහිවෙනකොට ළමයි ගැෙන හිතනකොට ඒකම මෙයාලට සතුටකුණු එයාලග මේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ විහෙස හසවෙන්නේ ගෙන අන උත්තරීතර හැඟීම තියන. තකොට ඒහිලන ශ්‍රමය පිළිබඳ කවිය හරිම ශ්‍රමාභිමානයකින් එතුව කතා කල්ලා තියනවා. ලස්සන් රූපකයකොත් ඉදිරිපත් කරල තියනවා ආදරයේදිය උල් පත නේද. ප්‍රතිපාපූර්ණ කවියෙක් විදිට අනුප්‍රාස රූපක භාවිතා කරමින් මේ සමුෘදිිමත් රටි සමුෞද්ධය උදෙේශ්‍රමදායකත්වය කෙතරම් වටිනවද කියල මේ ගීතතුළින් සේකරයන් පැහැදිරි කරලා තියෙන්. එතකොට අපි මේ දක්වා කතා කරේ මෙන්න මේ මාතෘකාව යටතේ. නිදමී නිර්මාණයෙන් ජාතික අභිමානයක් ශ්‍රමාභිමානයක් තිස්මතුකට ඇති ආකාරය පැහැදිලි කරන්න. ඊට අනුව අපි නිදසුන් ියාගත්තා නියාගන්න බැරිුණ තුුවර පුතාලට මේ සටහනය වන. ඉළඟට මංගේ වනව අදීත ශ්‍රීවීභූතිය යොදාගන ඇති ආකාරයයක්ගේ කරන්න මේ කියන විචාරයට කොහොමද අප පිරිිතුර ලියන් ඕනු යොදාගන්න වන කරුණු මොනවදඒ කරුණුුවස්සේ මොනවගගේ නිදසුන්ද යොදාගන්න ඕනේ. එවගේම කවි අගේ පාර්ථනා මේ නිර්මාණයෙන් ඉස්මතුන කවිගේ පාර්තනා නිද එවගේ මෙය ප්‍රසවන් නිර්මාණයක් කරන්න කවි අදනනිතාර්ථයෝදාගන තිබ රූපක භාවාර්ත සංකේත යොදාගන තිබ් බනේද දෙෙන් පුංචි පුතාහෙම සංකේත විදිහයට යොදාගන තිබුණ රූපක තිබ් බනීද රූපකයක් කියන්න බලන මතක් කළ ටක් ගල න තිබේ අලවැනිම කවී තිද රූපකයම කද. හදිය මුදු වැටකිවනේ රූපක තිබ්බ ආහිනම් මේකට පිළිතුරක් එනේ වගේ මේවට හඩියපු විචාරත් එමනව ඒව පනිසංකල තියාගන්න පෙන්ටවට් ගන්න හොඳින් කියවන්න පාඩංකරගන්න හනිද මේටිකේවන හරි දැන් එහෙනම් ඔයාල මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නඕනි ඉක්මනට මේ කවිය ලියාගන නිදිිගහල ප්‍රශ්නය ලියන පිළිතුරු ලියන්න ඕ මේ එ එකකට පිළිතුරු ලියලීම පුතේ පළවෙනිිකවයට දෑතේ කරගට සිබ සනසන්නට ලාගොය මේ දළු පවන් සලයි දහදිය මුතු වැට මල්වඩුසාභේ කරල් බනිල්පේ දීවැකිරින් අංගදාල පිළිතුර ලියව්වත් කමක් නෑ ඕයාලගේ පිළිතුර කොහොමද කියෙන තමයි බලන්න ඕනේ. මො මේටික එවනවා එනිසා අංකදාල ලිවුවත් කමක් නේ. වරවුණහම්පතීවරයි කියන්න අපි සාකච්ඡා කරනවා හරිනං හනිදාගන්න පුළුවවා මැරදිලා තියෙනවනන් රතුපෑනෙන් පිළිතුරු ලියාගන්න ඕනේ එහින්ද රතු පෑනකුත් ළඟට ගන්න ලියලි වරවෙන ඇනිිද බලම අංකිත පදවල අරුත් පැහැදිලි කරන්නරගැට කක් ද කරගැට කියන්නේ. ේද යම් කිසි දෙයක් තදින් ඇල්ලීම හින්ද නේද තදින් අල්ලාගන සිටීමේ යම් ගැටීමක් නිසා එතන හටගන්නා යම් කිසි ගැටිත්තකට රළු නේද ගැටික්තකට අපි කියනවා හර ගැට කියලා. හරි ලියගම් කොලියල නැතිය රතුපෑණෙන් මෙහෙමදියන්න ශරීටයේ ශරීරයේ යම් ස්ථානයක්. කර ගැට කියල ලියන කෙටිරක්හල ලියාගන්න ශරීඩයේ යම් ස්ථානයක් නිතර තදට නිතර තදට යම් කිසිවක තදින් ඇතිල්ලීම හෙවත් ගැටීම නිසා ර යම්ම ස්ථානයක් නිතර තදට යම් කිසිවක තදින් ඇතිල්ලීම හෙව තදින් ඇතිල්ලීම හෙවත් ගැටීම නිසා එතන හටගන්නා නැතන් එම ස්ථානයේ හටගන්නා රුග රු ගැටිති සමහර වෙලාවට විසිගහන අවස්ථාව නේ දහයේ මිසි කඇත්තල්ලගෙන විසිගෙහූ හම සමහරලට ගඩක්කනනේ මේ හඩේ කරගැටදානවනේ. ඇත්තම් විදු ලතුගානකොටන්නත් මදුල හරිො විදු ලතු ගාන හටගේ ඇතු ගහන කොස්ස ඉදල අයින් තද කන් අල්ලගෙන හිට පවස්ථාවට ගොඩාක් දීර්ග වෙලාවක් එම කාරය නිරතුන්න හම කරගට දාන්න. දැන් ගොවියටනේ දුදැල්ල නගුලෙක්ක. කටයුතු කරන අවස්ථාවන්නේ කැරගටදා කරගටදා නම්හ නිද එහහිෙනම් ශරීරයේ යම් ස්ථානයක් නිතර තද්දට යම් කෙසිරක තදින් ඇතිල්ලීම හෙවත් ගැටීම නිසා එතන හටගන්නා රළු ගැටිති. මුතු වැට කියන්නමකක්ද මොහුදේ නින්න මෙන්නන්නේ ද බෙල්ලන්ගේ ඇඟ ඇතුළෙ හැදෙන මේ ගල් විශේෂයක් නේද එක සුදුපාට වෙන්න පුොළුවවල්ලා නිල්පාට වෙන්නත් පොළවා. හඬි මෙහෙම ඩියාගන්න කෝහ ලියපු නැතිය රතු පැනෙන් තමයි ලියගන්නන මොහු දෙෙහි ගල් පර ඇසුරෙහි. මොහු දෙහි ගල්පර ඇසුරෙහි මොහු දෙෙහි ගල්පර ඇසුරෙහි ජීවත්වන ජීවත්වන බෙල්ලන්

ලානි මුහු දෙෙහි ගල් පර ඇස්සුටෙහි ජීවත්වන බෙල්ලන් විශේෂයකගේ සිරුරතුර සෑදෙන සුද්දෝ ඇලයිරක් ලානිින් පැහැ පැ ගල් විශේෂයකි. හරි උත්තේක්ෂා ලංකාරයට එන්න ඇත සජීවී කරනයට පත්කොට රචනාකොට ඇති යෙදුමක් මේ පද්දයෙන් සොයාපෙන්නන්න මෙ අජීවී දේවල් සජීවීකරණයකට එකට සජීවී බවක් ආරෝපණය කරලා හනිද ආහිෙනත් සජීවීකරණයට පත්කොට රචනා කලතින එෙදුම මකක්ද මේ කවිය තියෙන කියන බලන ළමයි ලේසීනේ පිණිතුරු දෙන්න නිවනැන්ද කවුරුල්ලි වනේ ද කියන්න බ යොහන් පිළිතුර කියන්න නියපු යොහන් යොහන්ගේ පිළිතුර කා්‍යයා දෙඟගොළු ලිව එක හරිිද වැඩදිද බලන්න නහන් න්නේ නිසා කියන්න කතා කළ ලිවෙනනැත්තා ලිවනෑ කියන් ය කා රබී හා නැපුති ලාගෝය මේ දළු පවන්සලයි නිත ලා ගෝයමේ දළු පවන්සන ඇත්තට මෙමේලා ලාගොයම නේද ලා ගෝයමේ දළු පවන සැලීමක් කරනවද. එවට පනතියනවද ලාගෝයම්වලටද දැතේ කරගට නේද. සිප සනසන්න මේලා ගොයමේ දළූ පවන්සැලීම කරන්න බැහැ මේේ දෙනම් මකක්න මේ කවිය කරලා තියන්නේ මේ සභහවදධර්මේ සිද්ධ වන දේවල් අන්න්‍ය ආකාරයෙන් කවියගේ කවි ඇසින් දැකල දෙනවා. උපේක්ෂාලංකරණයට පත්කලතිනවා. සජීවී කරනයට පත් කලතිනවා. ජීවි දේවල් සජීේ කරනට. නේද එනම්මොකක්ද ලාගොය මේ දළු පවන් සලයි කෙනෙක් නේ දා කවිය කවි ඇසින් දැකල තිෙන්න එක කාලියාගන්න ලාගෝය මේ දළු පවන් සලයි. ඔවගේ වන විශේෂයෙන් එන්න පුළුවන් පොතේ ලාගෝය මේ දළු පවන් සලයි. ඇයි මං අට මේ කවි පැහැදිලි කන්නකොටත් තුවාලට කිව්වේ මේ මුල් කවිතුනේ. මේ තියෙන උත්පේක්ෂාලං කරණය තියනෙවට රිගහගන්න කියලා ඉඩ පස්සේවාමල් ලියාගන්න කිව්වා පැන්සනේ අන්නේ එකයි මන් ියාගන්න කිව්වේ. ඇනිද දෑතේ කරගෙට සිබ සනසන්නට ලාගොයි මේ දළු පවන් සලයි අඩ සඳ මෝරණ මැදිියන්න හසම් බිරි සිදුහදට කිරිදිර කලායි දෙවනි කවේ තුන්වැනි කවී සත්‍රුවනින් නව නිධහන් මතුවේ පුතුගේ සිනාවනේ ඔප වැටුණි ආයනම් මේකා්‍ය පාදවල උත්පේක්ෂාලං කරණය තියෙනව කිව්වානේ එමං ඉරිගාල ලියන්න කිව්ේ වගේ එන්න පුළුවන් එනගේ ඉ මේ පාඩ මේ උදුගන්නනකොට එකක්වත් හකදාන්න පුළුවන් ඒවා වශ්‍ය නැතිී පනවේ කියන්නේ ප්‍රශ්නවට වූ වගේ අහන්න පුළුවන් හල්ල මං කිවවාන ටික ිරිකා ගන්න කියලලා ඉස්සරහයි නියාගන්න කිව්ව උත්පේක්ෂාලංකරණය කියන ඇනිද එව ලියගන්න කියන හේතුවක් ඇතිව එනම නිසා වැදගත් නිසා ඉද ඒවා ඒ ආකාරයටම කරන කෙනෙකොට මේ ප්‍රශ්නවට සාර්ථකව දෙයන්න පුළුවන් නිද ඉළඟට බලමු පද්ද ද හැදී රූපක එතුම ගෙනහැට පාන මේකරනම් වරද්දල තියන්න බෑ ගදරූපක මොකදද අන්න හරි දහ දිය මුතු වැට කියලම නිය වෙලා තියෙන් ඕනේ හැනිද මුතු වැට කියවිදර නියල බෑ දහදිය මුතු වැට කියල ලියන්මන. එවනං අහලත් තියනව නැවතහන්නත් පුළුවන් දහදිය මුටටුව දහාදිය මුතු වැට හරිේ ඒළඟ එක්ක මේක ලියන්න එපා පි සාකච්ඡා කරනවා මට උත්තර දෙන්න ඕනේ සඳනැතුවවෙන්න එපා තීටන විදිහකට උත්තර දෙන්න දෑසේ කඳුලැලි පිසදා බලනෙමි හෙට්හිරෝ එලියට වඩින දින නායනැති බියනැති නිබහල් යුගගේක පොංචි පුතාරජ කරනු පෙනි ආදැන් අපිට පැහැදිදිී මේ වගේ අමාරු වචනවල තේරුම් මහනුපුලව ඉරිගහල වචනික තේරුම් මහන්පුලා. එනිසා මන්දැන් එවනවා මේ කවිපන්තයේ සියලු අමාරු වචනුල තරම්. නිසා ගෙතරදි හොඳරට ඒව පාඩන්කරගන්න ඕවන ොඳදපුතාලාාවගගේ ඇනිද හෙට්ට මොකක්ද මේ හෙට කියල අදහස් කරේ දැ අදහදන හිට. මකද පුතේ ආය කියන බය ඕ ඕ ඉකනිින් සිද වෙනවා වගෙනක්ත් යන පු ඒේතුළ ෙට හිරුව ලට වාඩිදමික ඇතරම හිට්ටම නෙ හට කියන. අනාගතයේ කියන එක කවියා මේ හිට්ට කියන වචනය යොද්දල අදහස් කරේ දෑසේ කඳුලලි පිහදාල බලනවා. මේ අනාගතයේ හිරුවෙලියට වඩිනදිරේ කියන එක. හනිද නැත්තාම් මතුයම් දවසක හිරුවෙලියට වඩි නදිනයා හිෙට කියනකින් අනාගතය අදහස් කරයා. මලියන්න හෙට අනාගතයේ. අලියන්න එපා හොඳට පා කරගන්න අපි මේක සාකච්ඡා කරනවා කියන කිවේ අයිලන් නිවහල් කියන්න මොකක් ද නිවාහල් නායනේ ති බියන ඇති නිවාහාන්ඩියක නිබහල් කියන්න ශස්ී නිවාහල් නිවහල්කිවපුතේ නිදහස් කියන එක වාදීන හනිද නාය නැතිබිය නද නිවහල් යුග නිවහල් යුග නිදහස් යුගක ස්වාධීනය යුත්්ගයක නිවහල් නිදහසා දැමට කියන බලන හෙට කිව්මකක්ද නැවත්තර දෙන්න හෙට අනාගතේ තර නිවහල් කිව්වේ නිදහස් නේද නිවහල් කිව්වේ නිදහස් එම නැතන් ස්වාදීන කියනෙක ස්වායිරයේ කියන එක. හඩි. ඒ ළඟට පුතේ මෙම පද්ද කවරකා්‍ය වර්ගයකට අයත් කළ හැකිද කියනො මේ පද්ද කවරකාව වර්ගයකට මේ කපිකව එඩිස් සම විරහිත සෙව් පදකා්‍යකිව්වනේද. එඩිසම, සිව්පද කාවේ එඩි සම විරහිත. එලි සමේ නෑ කිව්වා නේද සිව්පදකාවයක්කෘතිය තමයිති නෑබෑ විශේෂත්වයක්ය එලි සමය නැහැ. එඩිවැට ආරක්ෂා කළ නෑ. එඩි සම විරහිත සව්පද කාව එඩිවට කියන්නේ මේ අගනේ දෙක්ක මකුරෙන් අවසන් වෙලා නෑ නේද මුල මැදාග මේ එඩිසමය නැහැ. එකතකට එඩිසමේ විරහිත සිව්පද කාවයක් එෙම නද ගීකාවැකිව්වත්කමක් නෑ. අප කිව ගිකාව්‍ය රචනාවලා තියෙන් ෙවුනැතේ නිසම විරහිත සිව්පද කාව්‍ය.කොට මේ පදලෙහි විරිත්තේ විරාමේදී ඇති ආකාරය පැහැදිි කරන යතිය පිහිටවල තියන්නේෙ කොහොමද. මාත්‍රා හතරයෙන් හතරට තමයි අතිය විරාමේ දෑසේ අපහෝ විරාමය කන්දුල්ලෑලි විරාමය පිස්දා ඇස බලනෙමේ විරාමය මාත්‍රා හතරයෙන් හතරට මේ ආකාරයට යතිය එහෙමනැත්තා විරාමය පිහිටොල තමයි රච්චනා කරලා තියන්. දැංහෙනම් ඔන්න මං ගෙදර වැඩ ටික දෙන්නා ධන්නේ අපේ පාඩම අවසානයි අදමන්දින ගෙදර වැඩේ තමායි ප්‍රාස්සකේද පාඩංකරපු කවිතුනයි ඉතුරු කවිතුනයි හොඳට පාඩංකරං එඩෝන කියනෙ දෑතේ කරගෙට සිප සනසන්නටකෙන මේ කවි ටික හොඳින් පාඩන්කරං එ ඕනත්තා මත්ම වැදග නැනිද පුළොුවන්දකෝ බලන්න අවංකෝම් පාඩන්කරංෙන අතුස්සන් ෙදරවැඩ කරන වාඩු ඒ නෙහෝගොල්ලො ඇත්තටම පාඩන් කරන්න එෙනයි සෝර අබි හන්දක් ගෙදර වැඩ කළ ති බා ගොඩක් හොඳ ගොඩක් අයින්න හනි හොඳ පුතාලය එනම් හැමෝම හොඳ ළමයි වගේ ම වැඩි අද ගෙදර වැඩ දුන්නේ න හනිද විචාරදලි යන්න දෙන්නෙන්නේ කවි පාඩන් කරන්න යෙනෙන්නේ එන හොඳ ළමයි වගේ කවිටික පාඩන්කරන්න එන්න හනි ප්‍රශ්නයක් තියෙනනං අහන්න පොළො ම විචාර පිළිතුර සටහන අමාරුවච්චනවල තේරුම් දෝප් එකකට දානව ඔන්න අද තියන ප්‍රශ්නයක් අහන්න තියෙනත්. නැනේ දහ එනයි වැඩ ටික කරගෙන අපි ලබන සතිය හම්බෙමු වාල හැමෝට මෙහිෙන ආයිබෝවන් බරිසමීන්න.